අද අපි එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම අපි සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්නේ යන්නේ සාමාන්‍ය විදිහට කැරමල් පුඩින් හදන්නේ කොහොමද කියලා. කැරමල් පුඩින් එකක් හදාගන්නේ කොහොමද කියලා. මොකද මම බිත්තර නැතුව කැරමල් පුඩින් හදන විදිය, ඒ වගේම කිරිපිටි වලින් කැරමල් පුඩින් හදන විදිය කියලා ඒ වගේ කැරමල් පුඩින් රෙසිපිස් දාලා තියෙනවා. ගොඩක් අය අහලා තිබ්බා සාමාන්‍ය විදිහට කැරමල් පුඩින් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් අද අපි හදන්න යන්නේ කොහොමද කැරමල් පුඩින් එක හදන්නේ කියලා. ඉතින් අපි බලමු එලා ගන්න නැතුව අපි කැරමල් පුඩින් එක හදන්න අපිට මොනවද උවමනා වෙන්නේ කියලා. අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. අපිට මුලින්ම තින් කිරි වමනා වෙනවා. එහෙම නැත්නම් condensed milk අපි සාමාන්‍යයෙන් milk maid කියලා හඳුන්වනවා. Milk maid ලොකු tin එකක් අරගෙන තියෙනවා. gram 590 tin එකක්. ඒ වගේම මේ tin එකේ ප්‍රමාණයට milk maid වල ප්‍රමාණයට හරියන්න වතුර අපි මෙතන අරන් තියෙනවා, සාමාන්‍ය වතුර. ඒ වගේම අපිට caramel එක හදාගන්න සීනි මේස හැඳි 3/4 ප්‍රමාණයක්, ඔයගොල්ලෝ පෙන් රසට වැඩිය කැමති නම් 4ක් ගන්න පුළුවන්. සාමාන්‍ය රසකට සීනි මේස හැඳි 3ක් ප්‍රමාණව. ඒ වගේම තමයි බිත්තර අරගෙන තියෙනවා. මම අද පාවිච්චි කරන බිත්තර ටිකක් පොඩි හන්ද, මම බිත්තර 5ක් අරගෙන තියෙනවා. ඔයගොල්ලන්ගේ බිත්තර සාමාන්‍ය ටිකක් ලොකුයි නම් බිත්තර 4ක් ඇති. ඒ වගේම අපිට වැනිලා වමනවා වෙනවා. වැනිලා තේ හැඳි 2ක් මම පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපි කැරමල් පුඩින් එක හදාගන්න වමනවා වෙන්නේ. හරිම ලේසි, ඉක්මනින් හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද අපේ කැරමල් පුඩින් එක හදාගන්නේ කියලා. අපි මුලින්ම අපේ කැරමල් එක හදන භාජනයට අපේ සීනි ටික මේ විදිහට දාගමු. ඒ වගේම අපි වතුර ටිකක් අරගෙන මේ විදිහට සීනි එක වැහෙන ප්‍රමාණයට විතරක් වතුර එකතු කරගමු. අපි සීනි එක වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරගත්තා. දැන් අපි ලිපේ ගින්දර ඔන් කරගත්තා. මේක සාමාන්‍ය ප්‍රමාණයට, ඒ කියන්නේ ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගෙන තමයි අපි මේක හදන්නේ. මොකද කැරමල් එක ගොඩක් කර වුණොත් අපේ පුඩින් එක තිත්ත රහයනවා. ඒක හින්දා අපි මේ සීනි ටික හිමීට දිය කරගමු. දැන් ඕගොල්ලන්ට පේනවා අපේ සීනි ටික ඔක්කොම දියවලා, ඒ වගේම මෙහෙම චූටි චූටි බුබුල් දානවා. අපි මේක මේ විදිහට හැන්ද දාන්නේ නැහැ මේකට. හිමීට මේ විදිහට කවර මේ භාජනයේම රවුම් කර කර තමයි කවලම් කරන්නේ. දැන් ඕගොල්ලන්ට පේනවා අපේ කැරමල් එක ඇඹ කලයකට හැරීගෙන එනවා. අපි තව චුට්ටක් මේ විදිහට රවුම් කර කර ලිපේ තියාගමු. දැන් ඕගලන්ට පේනවා අපේ කැරමල් එක හොඳට හැදිලා තියෙනවා. හොඳ කැරමල් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. ඕගලන්ට පේනවා ලිපේ ගින්දර කොහොමද තියෙන්නේ කියලා. ගොඩාක් අඩුවෙන් තියෙන ලිපේ ගින්දර. අපි තව චුට්ටක් තියාගමු. දැන් අපි අපේ කැරමල් එක දාන්න යන්නේ අපේ පුඩින් එක හදන භාජනයට. අපි ලිප ඔෆ් කරගෙන පුඩින් එක හදන භාජනයට අපේ කැරමල් එක දාලා මේ විදිහට භාජනයේ හැම තැනම කැරමල් එක ගාගමු. දැන් අපි අපේ ටින් කිරියක මිශ්‍ර කරගන්න පුළුවන් ටිකක් ලොකු ජොග්ගුවකට වගේ දාගමු. දැන් අපි අපේ ටින් කිරියකේ ටින් කිරි ගත්ත ටින් එකේ එකක් වතුර මේ විදිහට දාලා මේ ටින් කිරියකේ තියෙන ඉතුරු කන්ඩෙන්ස් මිල්ක් ටිකත් හොඳට දිය කරලා ගමු. කොයිම වෙලාවකවත් මේකට උණු වතුර දාන්න එපා. මොකද අපි මේ මිශ්‍රණයටමයි බිත්තර දාන්නේ. එහෙම වුණොත් අපේ බිත්තර ටික ඔක්කොම තැම්බෙන්න ඉඩ තියෙනවා. දැන් අපි වතුර එකක් මේ ඔක්කු කිරි ටින් කිරි එකටම මිශ්‍ර කරගමු. අපි මේ ටින් කිරි එකයි වතුර ටිකයි හොඳට මේ විදිහට මිශ්‍ර කරගමු. දැන් අපි අපේ ටින් කිරි එකයි වතුර එකයි මිශ්‍ර කරගත්තා. ඒකට අපි බිත්තර එකතු කරගන්න යන්නේ. වෙනද වගේම අපි බිත්තර එක එක ගාන කඩලා මේ විදිහට කිරි එකට එකතු කරගමු. මොකද නරක් වෙච්ච බිත්තර තියෙන්න පුළුවන්. දැන් අපි මේ බිත්තර ටික කිරි ටික හොඳට කවලම් වෙන විදිහට මේ විදිහට විස්ක් එකකින් විස්ක් කරගමු. හුඟක් බීට් කරන්න ඕම නැහැ.
මේ බිත්තර කවලම් වෙනකන් තමයි අපි මේ ටික බීට් කරගන්න ඕන. දැන් අපි අපේ බිත්තර ටික කවලම් කරගත්තා. ඒකට අපි වැනිලා තේ හැඳි දෙක එකතු කරලා ඒ ටිකත් හොඳට කවලම් කරගමු. දැන් අපි කැරමල් එක හදාගත්ත භාජනයේට අපේ බිත්තර මිශ්‍රණය මේ විදිහට පෙරලා දාගමු. දැන් අපි අපේ මේ පුඩින් භාජනය පියන් එකකින් හරි නැත්නම් ෆයිල් එකකින් හරි වහගන්න ඕන. ඊට පස්සේ අපි මේක ස්ටීම් කරන්න පුළුවන්. අපිට ස්ටීමර් එක ස්ටීම් කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ වගේ භාජනයක මොකක් හරි ආධාරකයක් කියලා ඒකට වතුර දාලා ස්ටීම් කරගන්නත් පුළුවන්. ඒ වගේම අපිට අවන් එකේ ස්ටීම් කරන්න පුළුවන් සෙල්සියස් 180ට විනාඩි 30ක් විතර. ඒ වගේම අපිට ප්‍රෙෂර් කුකර් එකේ ස්ටීම් කරගන්නත් පුළුවන්. මේ විදිහට අපි විනාඩි 20ක් විතර ස්ටීම් කරගන්නවා. සාමාන්‍ය අඩු ගින්දරේ තමයි ස්ටීම් කරගන්නේ. අපි බලමු විනාඩි 20කට පස්සේ කොහොමද කියලා. ඒ වගේම ඕගලන්ට කියන්න ඕන මේ ස්ටීම් කරන්න ගත්ත භාජනේ සාමාන්‍ය තරමට වතුර උතුරලා තියෙන්නේ. ගොඩක් ඇල්ම වතුර නෙවෙයි තියෙන්නේ. දැන් අපි විනාඩි 30ක් මේක මද ගින්දරේ ස්ටීම් කරගත්තා. දැන් අපි මේක ඔෆ් කරලා මේ විදිහටම තව විනාඩි 4ක් තියාගමු. දැන් විනාඩි 3කට පස්සේ අපේ වාෂ්ප හොඳටම ඔක්කොම මේකෙන් අයින් වෙලා තියෙනවා. දැන් අපි මේක මේ භාජනෙන් එලියට ගමු. දැන් අපි මේකෙන් පියන එලියට ගත්තා. ඕගලන්ට මේක හොඳටම කුක් වෙලාද කියලා බලන්න පුළුවන් ටූත්පික් එකක් ගහලා ක්ලීන් එකට එනවනම්. ඉතින් දැන් මේක අපි හොඳටම නිවුණට පස්සේ මේ විදිහට කාමර උෂ්ණත්වයේ හොඳටම නිවුණට පස්සේ අපි ෆ්‍රිජ් එකේ දාගන්න ඕන. ඔයගලන්ට පේනවා මේක මේ හෙල වෙන ගතියක් වගේ තියෙනවා. මේක රස්නෙන් තියෙන හන්ද තමයි මේ හෙල වෙන ගතිය වගේ තියෙන. මේක ෆ්‍රිජ් එකට දැම්මට පස්සේ මේ ගතිය නැති වෙලා හොඳට සෙට් වෙනවා. ඉතින් අපි රයක් කෙලි වෙනකම් මේක ෆ්‍රිජ් එකේ යට කොටසේ තියාගමු. මේක හොඳටම නිවුණට පස්සේ තමයි අපි ෆ්‍රිජ් එකට දාගන්නේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපේ ෆ්‍රිජ් එකේ දාලාගත්ත කැරමල් පුඩින් එක. ඔයගලන්ට පේනවා ඒ වෙලාවට වඩා ටිකක් සෙට් වෙලා තියෙනවා. මේ ඉදා මෙහෙම මෙහෙම කරද්දී හොඳටම මේක හෙල වෙන විදිහට තිබ්බේ. දැන් අපි මේක වටේට මේ විදිහට පිහිය තුඩක් යවමු. අපිට මේ විදිහට මෙහෙම මෙහෙම කරාම පේනවා පුඩින් එකයි භාජනේ වෙනම හෙල වෙනවා. එහෙම වුණාම අපි මේ විදිහට පිඟානක් තියලා මේක අනිත් පැත්ත හරව ගමු. මේ තියෙන අපි හදාගත්ත අපේ කැරමල් පුඩින් එක ඔයගොල්ලන්ට පේනවා කොච්චර ලස්සනට තියෙනවද කියලා. ඒ වගේම හරිම රසවත්. ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න. අපි කැරමල් එකත් උඩින් හරි ලස්සනට තියෙනවා. හදලා බලන රස කියලා එවන්න. අපි ආයෙත් දවසක මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු.